සුබ උදෑසනක් මගේ ආදරණීය සහෝදර සහෝදරියනි මේ ලස්සන උදෑසන ඔබට යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ පෙම්බර නාමෙන් ආචාර කරමි අද උදෑසනත් දෙවියන් වහන්සේගේ වචනේ අප හෙබ්‍රූ පොතේ 4 පරිච්ඡේදයේ 16 පදයෙන් කියවන දේ මෙයයි එබැවින් අපට දයාව ලැබෙන පිණිස අපේ ඕනෑකම් වලදී අපට උපකාරයට අනුග්‍රහය සම්බවෙන පිණිස නිසක කමින්ද කරුණාවේ සිංහාසනයට ළඟා වෙමු කිය දවස් දෙකේම අපි යේසුස් ක්‍රිස්තුස් වහන්සේ අපේ උත්තම පූජකයා හැටියට පරීක්ෂා ආවත් පාප නොකර අපි වෙනුවෙන් තමන්ගේ ජීවිතේ පුද කර ආකාරේ අපි දැක්කා අද උදෑසන උන්වහන්සේගේ අභිමුඛයට ප්‍රවේශ වීම ගැන අපි ඉගෙන ගන්නට යනවා පරණ ගිවිසුමේ අනුව දෙවියන් වහන්සේගේ අභිමුඛයට අවුරුද්දකට සැරයක් උත්තම පූජකයා විතරක් ගියා වෙන කාටවත් ප්‍රවේශ වෙන්න තහනම් නමුත් යේසුස් ක්‍රිස්තුස් වහන්සේ කුරුසෙ තමන්ගේ ජීවිතේ පුද කරපු ඒ දවසේ මිනිසයන් සහ දෙවියන් වහන්සේ අතරේ තිබුණ තිරය ඉරිලා යේසුස් ක්‍රිස්තුස් වහන්සේ තුල විශ්වාසය තබන හැම කිතුණුවෙකුටම දෙවියන් වහන්සේගේ අභිමුඛයට ප්‍රවේශ වෙන්න අවස්ථාව ලැබුණා පාපිෂ්ඨ මිනිසයාට දෙවියන් වහන්සේගේ සිංහාසනේ යුක්තියේ සිංහාසනය නමුත් ගැලවීම ලැබපු අයට ඒ සිංහාසනේ කරුණාවේ සිංහාසනයක් යේසුස් ක්‍රිස්තුස් වහන්සේව විශ්වාස කළ ජීවත් වෙන හැම කිතුණුවෙකුටම තමන්ගේ බර උසුලාගෙන ගිහිල්ලා දේව අභිමුඛේ ඒක තබන්න පුළුවන් අද උදෑසන අපි ඉගෙන ගන්න පළවෙනි දේ මෙයයි උන් වහන්සේට අයිති හැම දරුවෙකුටම ඕනෑම වෙලාවක උන්වහන්සේගේ අභිමුඛයට එන්න පුළුවන්. රජයේ කාර්යාල වගේ වෙලාවක් කලාවක් නැහැ. මැදිහත්කම් කරන්න අය අවශ්‍ය නැහැ. දරුවෙකුට පියාණන් ළඟට ඕනෑම වෙලාවකට යන්න පුළුවන්. රෑ දවල් උදෑසන උන්වහන්සේ ලෑස්ති වෙලා ඉන්නවා. අපි හැමෝම පිළිගන්න. දෙවනුව අපි ඉගෙන ගන්න දේ තමයි මේ. උන්වහන්සේට ඕනෑම දෙයක් අපිට කියන්න පුළුවන්. ඇත්ත වශයෙන්ම දෙවියන් වහන්සේ පමණයි අපේ සිත්ද සිතුවිලිද හරියාකාරව හඳුන්වන්නේ. ඉතින් උන්වහන්සේට අපි බය වෙන්න අවශ්‍ය නැහැ. අපිට නිදහසේ යේසුස් ක්‍රිස්තුස් වහන්සේට අපේ හදවතේ තියෙන හැම දෙයක්ම විවෘතව කතා කරන්න පුළුවන්. ඔබට කතා කරන්න බැරි දේවල් මට උන්වහන්සේට කතා කරන්න පුළුවන්. උන්වහන්සේ මාව තේරුම් ගන්නවා. උන්වහන්සේ මගේ දුර්වලකම් හරියට අවබෝධ කරගෙන තිබෙනවා ඇමරිකාවේ එක වතාවක් මිනිස්සු දෙන්නේ දඩයම් කරන්න ගියා එක පාරටම එක්කෙනෙක් අනිත් එක්කෙනා දිහා බලලා වලහෙක්ගෙනවා කියලා කෑ ගැහුවා ඒ මොහොතේ අනිත් එක්කෙනා එයාගේ සපත්තු දාන්න පටන් ගත්තා එතකොට එයාගේ යාළුවා යගින් ඇහුවා ඔයා මොකද්ද කරන්න හදන්නේ මේ වලහව අභිබවා ඔයාට දුවන්න පුළුවන් කියලා ඔයා හිතනවද එතකොට එයාගේ යාළුවා ප්‍රකාශ කරා නෑ මම වලහව අභිබව දුවන්ට නෙමෙයි ඔයාව අභිබව දුවන්ට තමයි ලෑස්ති වෙන්නේ කියා ප්‍රකාශ කරා දේවදරුවනේ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ කවදාක්වත් අපිව අමාරු කාලෙදී අතහැරලා දුවන්නේ නෑ උන් වහන්සේ මිතුරෙකුටත් වඩා ළඟින් අපිත් එක්ක ඉන්නවා අපිට ළඟින් ඉන්න අයත් අපිව අතහැරියා යේසුස් වහන්සේ අපේ හොඳම මිත්‍රයා හැටියට අපේ අත අල්ලගෙන අන්තිම දක්වා යන්න විශ්වාසවන්තයි. උන් වහන්සේ තුල ඔබගේ විශ්වාසය තබන්න. අපි දැන් යාඥා කරමු. අබ්බා පියාණනි මට අද පුදුම සැනසීමක් තියෙන්නේ. ඔබ මාත් සමගයි කියන ඒ විශ්වාසය මත අනාගතයට මූණ දෙන්න මම බය නැහැ. येसुस क्रिस्तस वहंस के बालवंत नामेन आमेन शलोम मरनाता।